Hi guys, welcome back to my channel. කොහොමද ඔයාලට අදත් ගොඩක් ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් මම කිව්වනේ ඔයාලට පොරොන්දු වෙනා වගේ අදත් ගෙනාවා නත්තට රසම රස රෙසිපි එකක් අපිට නම් නැතුවම බැරි රෙසිපි එකක් මොකද්ද දන්නවද? අයිස් කෝෆි. ඉතින් මේක එක එක්කෙනා විවිධ ක්‍රමවලට හදනවා. ඉතින් අපේ විශේෂයෙන්ම කතෝලික අයගේ ගෙවල්වල මේ අයිස් කෝෆි එක කියන්නේ නත්තට නැතුවම බැරි දෙයක්. ඉතින් අපි බලමු මේ අයිස් කෝෆි එක කොහොමද රසටම හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම අපි කෝපි ටික හදාගමු. ඉස්සෙල්ලාම මේ විදිහට භාජනයේට වතුර කෝප භාගයක් පමණ එකතු කරගන්න. දැන් මේ විදිහට අපි ලිපේ තියාගත්ත වතුර ටික හොඳට නටාගෙන එනකොට තලාගත්ත එන්සාල්ලට 10ක් 15ක් විතර අපි මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඒත් එක්කම ඔයාලට පුළුවන් ලොකු කුරුඳු කෑල්ලකුත් මේකට එකතු කරන්න. දැන් අපි මේක විනාඩියක් විතර හොඳට චුට්ටක් උතුර ගත්තා. දැන් අපි මේක ලිප ඕෆ් කරලා කොෆි ටික මික්ස් කරලා කොහොමද කොෆි එක හදාගන්නේ කියලා බලමු. දැන් අපි මේකට කොෆි පවුඩර් ටික එකතු කරගමු. මම අද මෙතනදී පාවිච්චි කරන්නේ Nescafe instant coffee එකක්. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට දාන්න මේක ටිකක් සාමාන්‍ය තිත්තයි. ඉතින් ඒ නිසා බලලා දාගන්න. මේකේ මේස හැඳක ප්‍රමාණයක් ඉස්සෙල්ලාම දානවා. මදපාඩු ඊට පස්සේ අපිට අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට. ඒ තියෙන්නේ drinking chocolate. මේක ඔයාලට පුළුවන් මේකෙනුත් මේස හැඳි දෙක තුනක ප්‍රමාණයක් වගේ මේකට එකතු කරගන්න. එතකොට ඉතා රසවත් මේක. මම මේස හැඳි තුනක් වගේ එකතු කරගන්නවා. දැන් ඔයාලගේ රස අනුව සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී ගොඩාක් පැණි රහට සීනි එකතු කරගන්න එපා. හරීම අඩු පැණි රහක් එකතු කරගන්න. ඉතින් ඔයාලා බලලා දාගන්න. දැන් මම මේස හැඳි තුනක් වගේ ප්‍රමාණයක් දාන මොකද කිරි ලීටරයක් මම එකතු කරගන්නවා. මේක හොඳට දිය කරගන්න. දැන් අපි මේකට චුට්ටක් එකතු කරගන්න වැනිලා. වැනිලා ඔයාලට පුළුවන් මේස හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. මේ තියෙන්නේ රම්. මේක තිබුණොත් ඇත්තටම ගොඩාක් රසවත්. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න කැමති නැත්නම් ඔයාලා පාවිච්චි කරන්න එපා. මම ටිකක් විතර එකතු කරගන්නා. මේකෙන් මූඩියක් වගේ ප්‍රමාණයක් ඔයාලට පුළුවන් එකතු කරගන්න. මේක ඉතාමත් රසයි. එහෙම දාපුවා. ඊට රම්. දැන් අපි මේ විදිහට ඔක්කොම දාලා මික්ස් කරගත්ත මේ කොෆි මිශ්‍රණයට මම මෙතන දෙකතු කරගන්නවා කිරි ලීටරයක ප්‍රමාණයක් ෆ්‍රෙෂ් මිල්ක් මේ විදිහට. හොඳට මික්ස් කරගන්න. දැන් අපි අයිස් කෝෆි එක හදාගෙන ඉවරයි. හදාගෙන ඉවරයි කිව්වට මේක දැන් සම්පූර්ණයෙන් අපිට බොන්න පුළුවන් ප්‍රමාණයට අපි හදාගෙන නැහැ. කුරුඳු පොතු එන්සල් මේ හැම දෙයක්ම දාලා අපි විශේෂයෙන් මේකට එකතු කරා රම්. ඉතින් සාමාන්‍ය ක්‍රිස්මස් කියලා ගන්නකොට ඉතින් ඇල්කොහොලික් ගතියක් චුට්ටක් විතර එකතු වෙනවා කියන්නේ කියලා සුවඳ ඉතින් මේ හැමදේම තියනා නේද? මොන හරි දෙයක් අපි වෙඩින් කේක් එකක් හදන්න ගියත් එතකොට වයින් වගේ දේවල් අපි කොහොමත් යූස් කරන. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය නැත්නම් අවෙයි කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් චුට්ටක් එකතු කරගත්තොත් ඉතාමත් රසවත්. දැන් මේ හදාගත්ත මේ අයිස් කෝෆි එක මේ විදිහට හොඳට උකුලන් යන්න නැතුව ඒක හොඳට තද වෙන්න වහලා පැය 12ක් විතර ඔයාලා පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ පෙරලා පාවිච්චි කරන්න. විශේෂයෙන් කියන්නේ දැන් ඔයාලා ක්‍රිස්මස් දවසට ගන්නවා පහුවෙනි දවසේ මේක හදලා තියන්න. එතකොට හොඳ ෆ්ලේවර්ෆුල් අයිස් කෝෆි එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් අපි මේක හොඳට වහලා ඊට පස්සේ මේක අපි පැය 12ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ඊට පස්සේ බලමු රස කොහොමද කියලා. වහලා මේ කටත් තෝරන ටිකක් වහගමු. දැන් මේක අපි ෆ්‍රිජ් එකේ තියලා අරගමු. දැන් අපේ අයිස් කෝෆි එක ලෑස්ති. හරියනම් පැය 12ක් විතරවත් තියන්න ඕන මේක. ඉතින් මම පැය 3ක් 4ක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තා. දැන් අපි බලමු අයිස් කෝෆි එක කොහොමද කියලා.
හොඳ සුවඳක් තියනවා දැන් පේනවනේ කුරුඳු එන්සාල් වල හොඳ ෆ්ලේවර් එකක් දැන් මේ තියන දැන් අඩියටම වගේ කොෆි තියන ඉතින් මේ ටිකත් එක්ක හොඳට පවලම් කරගන්න දැන් මේ විදිහට කොෆි එක සර්ව් කරන්න කලින් ඒක පෙරලා අරගන්න ඔන්න අපේ දැන් අයිස් කෝෆි එක ලෑස්ති අද ඔන්න වගේ අයිස් කෝෆි එක රස බලන්න චුටියත් ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න ඉතින් විශේෂ අමුත්තෙකුට ආරාධනා කරන්න හිතුවා ඉතින් බලමු යාගේ මහල කොහොමද මේකේ රස කියලා නියමයි අතර ගොඩක් හයි අනේ සුද්ද ඉතින් අද වීඩියෝ එක එන්ජොයි කරාද මම හිතනවා ඔයාලට සමහර අය නම් මේ අයිස් කෝෆි හදන විදිය දන්නේ නැති ඇත්තටම කියනවනම් මේ විදිය ගොඩාක් රසයි ඉතින් ඔයාලගේ නත්තල් දවස ලස්සන කරන්න රසවත් කරගන්න මේ රෙසිපි එකත් ඔයාලට උදව්වක් වෙයි කියලා හිතනවා ආයෙත් මේ වගේ ලස්සන රසවත් රෙසිපි එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාල හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා